සියලු දෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා දේපතේ KK Academy SL එකේ අලුත් වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CMA කියන ක්වොලිෆිකේෂන් එක සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එක පටන් ගද්දි මුලින්ම කියන්න ඕන පොතේ CMA එක ඇත්තම සිලබස් එක වෙනස් වුණා 2023 ඉඳලා. ඒක නිසා පරණ වීඩියෝස් බලන්න යන්න එපා CMA සම්බන්ධයෙන්. මොකද ඒකදී පරණ අදහස් වලට එන්න පුළුවන්, පරණ සිලබස් බලලා තේරුමක් නෑ වගේ. ඒක නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකදී මම ඔයාලට අවශ්‍ය සියලුම කාරණා ටික ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා skip කරන්නේ නැතුව මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මම පරණ වීඩියෝස් බලන්න යන්න එපා. ඔයා YouTube එකේ තියෙන එහෙම නැත්නම් ඔයාලට වැරදි අදහසක් එන්න පුළුවන් නිසා. අපි මේ වීඩියෝ එකට. ඉතින් දූපතේ CMA කියන ක්වොලිෆිකේෂන් එක ඇත්තට මේ CMA කියලා කියන්නේ Certified Management Accountants කියන එක. ඉතින් මේක ශ්‍රී ලංකාවේ ඉන්ස්ටිටියුට් එකක්. මැනේජ්මන්ට් accountants ලා සම්බන්ධ කියන කළමනාකරණ ගණකාධිකාරීන් සම්බන්ධයෙන්. ඉතින් සර්ටිෆයිඩ් මැනේජ්මන්ට් accountant කියන්නේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන එකට අදාළ වෙන්නේ. ඉතින් මේක ඇත්තටම 2000 ජූනි මාසයේදී කලම්බෝලේදී ආරම්භ කරපු ඉන්ස්ටිටියුට් එකක්. මේක දැනට මෙම්බර්ස්ලා 2400ක් විතර ඉන්නවා. ඒ වගේමයි 2009 පාර්ලිමේන්තු පනතකින් මේක සම්මත කරලා තියෙන. ඒක නිසා ඉතින් මේක පාර්ලිමේන්තු පනතකින් සම්මත කරපු රජයේ පිළිගත්ත රජයේ ජොබ් වලටත් අදාළ වෙන රජයේ ජොබ් වලට ඇප්ලයි කරද්දීම පිළිගන්න කෝස් එකක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ලංකාව තුළ මැනේජ්මන්ට් accountantsලා සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ආයතනය තමයි CMA කියන ආයතනේ. ඉතින් මැනේජ්මන්ට් accountant ලා කියවමාට මතක් වෙනවා ගොඩක් වෙලාවට සීමා කියන ඉන්ස්ටිටියුට් එක. ඉතින් සීමා කියන්නේ හැබැයි ලංකාව එකක් නෙවෙයි, ඒක ග්ලෝබලි එකක්. ඒක ග්ලෝබල් ඉන්ස්ටිටියුට් එකක්. ඉතින් ඒ කට්ටියක් දෙන්නේ මැනේජ්මන්ට් accounting qualification එකක්. CMA වල දෙන්නෙත් accounting qualification, management accounting qualification එකක්. මැනේජ්මන්ට් accountant කියලා කියන පොතේ කළමනාකරණ ගණකාධිකාරීවරයා කියන එකට. ඉතින් එයාලගේ ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ඔය budgeting, forecasting වගේ දේවල් කරන එක තමයි මැනේජ්මන්ට් accountant කෙනෙක් කියන්නේ. ඉතින් හැබැයි CMA qualification එක කරාට පස්සේ මැනේජ්මන්ට් accounting side එකේ jobs විතරක් නෙමෙයි වාට ෆයිනෑන්ෂියල් accounting side එකේ jobs පවා වැඩ හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම. අපි ඉස්සරහදී මේ සම්බන්ධයෙන් වැඩිදුරට කතා කරමු. ඉතින් මොකද මේකේ CMA ආයතනයේ IFAC එකේ ඒ වගේමයි කැපා එකේ, ඒ කියන්නේ ඇෂන් ඇන්ඩ් පැසිෆික් accountants ලගේ, ඒකේ වෙන SAFA එකේ, South Asian Federation of Accountants ලගේ සමාජිකත්වයේ අරගෙන තියෙන recognition එකක් තියෙන ඉන්ස්ටිටියුට් එකක්. ඒක නිසා ඉතින් විශේෂයෙන්ම සවුත් ඒෂියාව තුළ ඒ වගේම ඉන්ටර්නැෂනල් එකෙත් පිළිගත්ත ප්‍රධාන ආයතනයක් විදිහට සලකන්න පුළුවන් මැනේජ්මන්ට් accounting සම්බන්ධයෙන්. ඉතින් මම කොහොමද ආරම්භ කරේ පාර්ලිමේන්තු පනතකින් සම්මත කරපු එකක්. 2009 දී පාර්ලිමේන්තු පනතකින් ලංකාවේ මැනේජ්මන්ට් accountant සම්බන්ධයෙන් බලය දීලා තියෙන ආයතනය වෙන්නේ CMA කියන ආයතනය. ඉතින් ඒක නිසා රජයේ ජොබ් වලට එහෙම ඇප්ලයි කරද්දී accounting side එකේ CMA qualification එකත් සම්පූර්ණයෙන්ම පිළිගන්නවාට chartered qualification එක වගේම. ඒක නිසා හොඳ ක්වොලිෆිකේෂන් එකක් ඇත්තටම මාට කම්ප්ලීට් කරන්න පුළුවන්, අඩු කෝස්ට් එකකින් කම්ප්ලීට් කරන්න පුළුවන් කෝස් එකක්. CMA ක්වොලිෆිකේෂන් එක සාමාන්‍යයෙන් සූටබල් වෙනවා පොතේ ඔය A level ඉවර කරලා ඉන්නවා නම්, ඔය අන්ඩර් ග්‍රැජුවේට් එහෙම නැත්නම් ග්‍රැජුවේට් කෙනෙක් නම්, නැත්නම් ඔය දැනට ජොබ් එකක් කරනවා නම් කෝස්ටින් සයිඩ් එකේ, මැනේජ්මන්ට් accounting side එකේ, ෆයිනෑන්ස් side එකේ ජොබ් එකක් කරනවා නම් accounting side එකේ, ඔඩිටින් side එකේ, ඔය කොයි side එකේ කරත් ඔයාලා CMA qualification එක තියෙනවා නම් හොඳ පිළිගැනීමක් තියෙනවා. ඉතින් සාමාන්‍ය CMA qualification එක කියලා කියනකොතේ middle level එකේ management එකට එහෙම නැත්නම් විධායක නිලධාරී මට්ටමට යන්න පුළුවන් qualification එකක්. ඉතින් company එක ගත්තොත් accounts executive, management accountant වගේ කියන පොල් qualification එකකට යන්න පුළුවන් හොඳ qualification එකක්. ඉතින් මේක entry requirement එක වෙන්නේ පොතේ ඔයාට GCE A level එක කියන්නේ advanced level එක, ඔයා A level S3ක් තියෙන්න ඕනේ. හැබැයි ඒ වගේමයි O level වල English සහ Math subject එක pass වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාට winning qualifications තියෙනවා නම් A level ඔයා degree එකක් කරනවා නම්, එහෙම නැත්නම් AT level 2 එක pass වෙලා තියෙනවා නම්, chartered වල first level එක pass වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ වෙනත් experience මත පදනම් වෙලා සමානලාට මේකේ අපිට ගන්න පුළුවන්. ඉතින් ලේසි මං හිතනවා ඔයා බලන මේ ඔයා අනිවාර්යයෙන් මේ වලට S3ක් ඇති කියලා. ඉතින් එහෙම තියෙනවා නම් ලේසියෙන්ම මේක register වෙන්න පුළුවන්. හැබැයි maths වලටයි english වලටයි S එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට අනිත් qualification base කරගෙන මේ පහ තියෙන entry requirement අනුව ඔයාට register වෙන්න පුළුවන්. මේක examination එක පොතේ විශේෂයෙන්ම මේක levels 4ක් තියෙනවා. ඉතින් case study කියන level එකත් එක්කම level 5ක් තියෙනවා. foundation, operational, managerial and strategic level කියලා levels 4කුයි case study කියන level එකකුයි. මේකේ අවුරුදු පහෙන් පාර සිලබස් එක change වෙනවා පොතේ 2023 තමයි අන්තිමේටම සිලබස් එක change වුණේ. ඉතින් ඒක තමයි දැනට බලපවත්වන එක වෙන්නේ. exam එක pass වෙනවාට subject එක ලකුණු 50ක් ගන්න ඕන. ඉතින් මේකේ මීඩියම් එක තියෙන්නේ ඉංග්‍රීසි, සිංහල, තමිල් කියන භාෂා තුනෙන්ම තියෙනවා පළවෙනි අධීරයන් දෙක. ඊළඟ අධීරයන් තුනම හැබැයි තියෙනවා ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒ වගේමයි මේක සාමාන්‍යයෙන් කම්ප්ලීට් කරන්න ස්ටේජස් පහ කම්ප්ලීට් කරන්න අවුරුදු දෙකහමාරක් වගේ යනවා.
සාමාන්‍යයෙන් ඉවර කරන්නේ. ඉතින් හැබැයි ඉතින් එක්සෑම්ස් ගන්න එක අනුව තමයි වෙනස් වෙන්නේ. සමහරට ඉතින් ඇවරේජ් එකක් විතර හැබැයි අවුරුදු 3ක් 3 හමාරක් විතර වගේ මේක කම්ප්ලීට් කරන්න කාලයක් යනවා පහුගිය මෙම්බර්ස්ලා දිහා බලපුවාම. ඉතින් මේක තමයි අලුත් 2023 2027 කියන කාල පරිච්ඡේදයට අදාළ වෙන අලුත් සිලබස් එක. ඉතින් මේකේදී වඩා පැහැදිලිව පේනවා මේකේ කොටස් පහක් යටතේ තියෙනවා. සර්ටිෆිකේට් ලෙවල්, ඔපරේෂන් ලෙවල්, මැනේජීරියල් ලෙවල්, ස්ට්‍රැටජික් ලෙවල්. ඊට පස්සේ ඉන්ටග්‍රේටිව් කේස් ස්ටඩි එකක් තියෙනවා. එකත් කේස් ස්ටඩි එකක් විදියට වට තියෙනවා. ඒ කියන්නේ ප්‍රීසීන් එකක් දෙනවා. ප්‍රීසීන් එකෙන් පස්සේ වට ඒකේ කරන්න තියෙනවා වට ස්ටඩි කරන්න කරපු මත පදනම් වලට කේස් එකක් ලියන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එක අවුරුදු 3ක් ගන්නවා. ඊට පස්සේ වට membership එකක් apply කරන්න පුළුවන්. ඉතින් සර්ටිෆිකේට් ලෙවල් එකේ සබ්ජෙක්ට්ස් හතරක් තියෙනවා පුතේ. මැනේජ්මන්ට් accounting, financial accounting, business fundamentals, quantitative math methods for business එක නයි math subject එකක් තියෙනවා. ඊට අමතරව වට ඒ කියන exams හතරට අමතරව communication subject එකක් සහ technology side එක subject එකකුත් තියෙනවා. වෙනම pillars දෙකක් යනවා. අර බලා ගන්න පුළුවන් මේ side එකේ වෙනම දීලා තියෙනවා. ඉතින් මේ communication side එකක් වෙනම තියෙනවා. technology side එකේ තියෙනවා. technology side එකේ subjects හතරක් තියෙනවා. communication side එකේ subjects තුනක් තියෙනවා. ඔයගේ ප්‍රධාන subjects 16ට අමතරව මේ ප්‍රධාන වශයෙන් එක level එක subjects හතරක් තියෙනවා. එකම pillar එක කියන්නේ මේ management accounting pillar එක. මේ වෙල ෆයිනෑන්ෂල් අකවුන්ටින් පිලේ එක, මේ මැනේජ්මන්ට් ස්ට්‍රීම් එක, මේ වෙල සපෝටිව් ස්ට්‍රීම් විදිහට යනවා. ඉතින් ටැක්සේෂන් ඔඩිට් නම් මොනවද කියන්නේ මේ පැත්තේ. ඉතින් ඒක නිසා අපිට පැහැදිලිව පේන හොඳ සිලබස් එකක් තියෙන හොඳ ස්කෝප් එකක් කවර් කරන එකක්. ඒ වගේම වාගේ ඊට අමතරව කමියුනිකේෂන් එකයි ටෙක්නොලොජි සයිඩ් එකෙමයි යනවා. ඉතින් එකම පැත්තෙන් තමයි යන්නේ. ඉතින් මැනේජ්මන්ට් අකවුන්ටින්, ෆයිනෑන්ෂල් අකවුන්ටින් කියන මේ ඔක්කොම කවර් වෙනවා. ඒක නිසා මේක ඉතින් CMA කියලා කියන්නේ මැනේජ්මන්ට් අකවුන්ටින් වලට අදාළ කෝස් එකක් මම කියන්න බෑ. ඒක නිසා ජොබ් මාකට් එකට ගියාට පස්සේ ඉතින් මේ සිලබස් එක හොඳකම නිසා ඇත්තටම මැනේජ්මන්ට් අකවුන්ටින් සයිඩ් එකේ ජොබ් සහ ෆයිනෑන්ෂල් අකවුන්ටින් සයිඩ් එකේ ජොබ්ස් කියන දෙකම CMA කරපු කට්ටියට ලේසියෙන් යන්න පුළුවන්. ඊට පස්සේ කේස් ස්ටඩි එක කරන්න ඕනවා. ඊට පස්සේ අවුරුදු 3ක එක්ස්පීරියන්ස් අරගෙන වර membership එකට apply කරලා membership එක ගන්න පුළුවන් වට. අවුරුදු දෙපාරක් එක්සෑම්ස් තියෙනවා පුතේ. මේ සහ නොවැම්බර් කියන මාස දෙකේ එක්සමිනේෂන් ස්ට්‍රක්චර් එක වෙන්නේ මේ ලෙවල්ස් පහට අදාළව. ෆවුන්ඩේෂන් ලෙවල් එකේ වට MCQ ටිකක් තියෙන 2 අවර්ස්. ඊට පස්සේ ඔපරේෂන් ලෙවල් එකේ 3 අවර් පේපර්ස්. ඊට පස්සේ මැනේජරියල් ලෙවල් එකේ සහ ස්ට්‍රැටජික් ලෙවල්ස් වල පැය 3 පේපර්ස් සහ ඊට පස්සේ ෆයිනල් කේස් ස්ටඩි එකට අදාළව පැය 3 පේපර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ ඉතින් ඔයාලා එක්සෙම්ෂන්ස් මොන හරි තියෙනවද කියලා. දැනට මේ වෙනකොට AAT chartered හරි ඩිග්‍රියක් හරි මොන හරි කරන කෙනෙක් නම් ඔයාලා මොන වගේ එක්සෙම්ෂන්ස් තියෙනවද කියන එක. ඉතින් මේක වට වීඩියෝ එක නවත්තලා මෙතන ඩීටේල් බලා ගන්න පුළුවන්. මේ උඩේවා ටික තියෙනවා වගේ ඩිග්‍රී අනුව. මෙතන තියෙනවා වගේ ඩිග්‍රී ඩිග්‍රීස් ටිකයි chartered ද AAT ද CIMA ද ACCA ද HND කෝස් එකක්ද කියන එක මේ පැත්තෙන් දාලා තියෙනවා. ඒ අනුව ඔයාලට හම්බ වෙන ස්ටේජස් හතරේ හම්බ වෙන නිදහස් වීම ටික වාට දීලා තියෙනවා. සර්ටිෆිකේට් ලෙවල් එකේ මොනවා නිදහස් වීම කතර දාලා තියෙනවා. කොමාර නිදහස් වය කරන්න අවශ්‍යතාවයක් නැහැ. උදාහරණයක් විදියට ඔයා අකවුන්ටින් ස්පෙෂල් ඩිග්‍රියක් තියෙන කෙනෙක් නම් සර්ටිෆිකේට් ලෙවල් එක කරන්න ඕනේ නැහැ. ඔපරේෂන් ලෙවල් එක කරන්න ඕනේ නැහැ. මැනේජරියල් ලෙවල් එක සබ්ජෙක්ට්ස් හතරක්ම කරන්න ඕනේ නැහැ. ඉතිරිය ටික විතරයි ඔයා කරන්න වෙන්නේ. ඉතිවා ඊට පස්සේ AAT කරපු ළමෙක් නම් මොදේ AAT පාස් ෆයිනලිස්ට් කෙනෙක් නම් සර්ටිෆිකේට් ලෙවල් එක කරන්න ඕනේ නැහැ. ඔපරේෂන් ලෙවල් එකේ සබ්ජෙක්ට්ස් තුනක් කියලා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයා ඉතින් චාර්ටඩ් කරපු කෙනෙක් නම් චාර්ටඩ් වල ස්ට්‍රැටජික් ලෙවල් වගේ කම්ප්ලීට් කරා නම් ඔයාලට ෆස්ට් ස්ටේජ් එකේ සර්ටිෆිකේට් ලෙවල් එකයි ඔපරේෂන් ලෙවල් එක කරන්න ඕනත් නැහැ. මැනේජරියල් ලෙවල් එකේ සබ්ජෙක්ට්ස් පහක් සහ ස්ට්‍රැටජික් ලෙවල් එකෙත් නිදහස් වෙනවා. ඉතින් මේ නිදහස් වීම ඔයාලට සීමා වල ගන්නත් පුළුවන්, ACC වල ගන්නත් පුළුවන්. එතමුතර HND වන හරි කරලා තියෙනවා. ඒ වගේ නිදහස් වීම ට්‍රයි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ෆයිනෑන්ෂල් අකවුන්ටින් සයිට් එකේ මතන් ඩිග්‍රියක් කරේ මොනවා හරි තියෙනවා. ඉතින් හොඳයි, ඔයාලට අනිවාර්යයෙන්ම මේ එක්සෙම්ෂන්ස් ටික ඔයාලා ගන්න පුළුවන්. ඉතින් සීමා කරනකොට එක්සෙම්ෂන් හම්බ වෙනවා වගේම සීමා කළාට පස්සේ වාට වෙනත් ආයතනවල ACCA සීමා CPA වගේ කියන වගේ නිදහස් වීම ගන්න පුළුවන් වාට. ඉතින් විශේෂයෙන්ම ඇවිල්ලා මෙන්න මේ නිදහස් වීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ CMA කරපු ළමයිට. ඒ තමයි ඇවිල්ලා වාට ඕපන් යුනිවර්සිටි එකේ BMS කියන බිස්නස් මැනේජ්මන්ට් කියන ස්ටඩිස් කියන එකේ ටාබ් බැචලර් ඔෆ් මැනේජ්මන්ට් ස්ටඩිස් කියන එකේ ඩිග්‍රී එකේ අවුරුදු 4ක ඩිග්‍රී එකක් එකේ තියෙන අවුරුදු 4 3 4 5 6 කියලා ලෙවල්ස් හතරක් තියෙනවා. ඒකේ 3 4 ලෙවල්ස් වල නිදහස් කළ ලෙවල්ස් 5 වලින් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් වර ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරගන්න පුළුවන්. CMA කම්ප්ලීට් කරාට පස්සේ හොඳ අවස්ථාවක්. ඉතින් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රියක් එන්නේ ඉතින් පළවෙනි අවුරුදු දෙක වර කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඩිරෙක්ට්ලි ලාස්ට් ලෙවල් 6 වලින් වාට ආරම්භ 5 6 වලින් ආරම්භ කරන්න පුළුවන් වාට. ඒ වගේමයි ACCA වල සබ්ජෙක්ට්ස් 17 කරනවා නම් ACCA වල CMA වලින් පස්සේ ACCA කරන්න අදහසක් තියෙනවා නම් ACCA වල සබ්ජෙක්ට්ස් 17 වෙන සබ්ජෙක්ට්ස් 7ක්ම නිදහස්. සීමා කරන්න අදහසක් තියෙනවා නම් සීමා වල ෆවුන්ඩේෂන් ලෙවල් එකයි ඊට පස්සේ ඔපරේෂන් ලෙවල් එකයි නිදහස් කරලා තියෙනවා පේපර්ස් වගේක්. ඉතින් ඒ ටිකත් වල නිදහස් වීම ගන්න පුළුවන්. ඊට අමතරව වෙනත් නිදහස් වීමුත් තියෙනවා. CPA එකයි ඩියකින් යුනිවර්සිටි එකේ මෙල්බර්න් ඕස්ට්‍රේලියා එකේ නිදහස් වීමුත් වල දීලා තියෙනවා. ඉතින් ඒවා වීඩියෝ එකකට බලා ගන්න පුළුවන් මොනවද කියන කාරණේ.
ඉරමතර අපි කතා කරා යුනිවර්සිටි සම්බන්ධයෙන් ඉතින් අනිවාර්යයෙන්ම සීමේ ආයතනය යුනිවර්සිටිත් එක්ක හොඳ සම්බන්ධයක් තියාගෙන විශේෂයෙන්ම ඕපන් යුනිවර්සිටි එකයි PIM එකත් එක්ක සුජාවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉරමතර වැඩි එකේ යුනිවර්සිටි එකේ ඔයාලට ඩිග්‍රීස් කරන්න පුළුවන් මේ CMA කියන කම්ප්ලීට් කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ ඉතින් ඔයාලට membership එක ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ නමට යටින් මෙන්න මේ අකුරු ටික පාවිච්චි කරන්න පුළුවන් ACMA FCMA AMA කියන අකුරු ටික ACMA කියලා කියනවා වට ACMA complete කරලා අවුරුදු 3ක් experience ගන්න ඕන වට FCMA කියන්නේ fellow membership එක ACMA අරගෙන අවුරුදු ගානක් complete කරාට පස්සේ experience එක වට FCMA complete කරන්න පුළුවන් ඊට පස්සේ AMA කියන qualification එක කියන්නේ ඉතින් අත්‍තරම partly qualified වුණා නම් CMA partly qualified වුණාට පස්සේ වට AMA කියන associate management accountant කියන qualification එක කියන්නේ ඔයාගේ නමට යටින් අකුරු ටික පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේක තමයි මැනේජ්මන්ට් අකවුන්ටන්ට් අතර membership එකට දාලා කොටස් ටික වෙන්නේ. ඉතින් cost එක ගත්තොත් මේක තමයි වැදගත්ම කාරණේ මම හිතන්නේ ඔයාලට. ඉතින් මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න සීන දකින්න ඔයාලට අඩුම cost එකකට කරන්න පුළුවන් course එක තමයි මේ CMA course එක. ඉතින් සාමාන්‍යයෙන් මේකට ලක්ෂ 2ක් වගේ ඇතුළත tuition fee එකයි class fees උයි කියන දෙකම එකතු කරලා ඒ කියන්නේ tuition ඒ කියන්නේ CMA ආයතනයට ගෙවන fees උයි tuition providers ලට ගෙවන ගාණේ ඔක්කොම ලක්ෂ 2කින් වගේ ඔයාලට කරගන්න පුළුවන් course එකක්. ඉතින් ඒ වගේ ගානකින් මේ කෝස් එකක් මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කෝස් එකක් වට වෙනින් කෝස් එකක් ඇත්තටම කරන්න බෑ මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න බෑ දැන් සීමා වගේ කරනවා සාමාන්‍ය ලක්ෂ 12ක වගේ කෝස් එකක් යනවා ඉතින් මේකේ ප්‍රයිසස් ටික දීලා තියෙනවා ෆවුන්ඩේෂන් ලෙවල් වල එක්සැමිනේෂන්ස් වල කොහොමද ස්ටුඩන්ට්ස් ලාගේ අනිත් ෆීස් කොහොමද කියන එක ඉතින් ඕවරෝල් ඔයා දැනගන්න ඕනේ ඉතින් ලක්ෂ 2කින් වගේ කරන්න පුළුවන් ඉතින් මේ ලක්ෂ 2ත් එකවර ගෙවන්න අවශ්‍යතාවක් නෑ අවුරුදු 2කමාරක් කාලයක් ඇතුළත තියෙන්නේ මේක ගෙවන්න අවශ්‍ය වෙන්නේ ඉතින් මා කියන මා අවුරුද්දකට ගත්තොත් බොහොම සුළු ප්‍රමාණයක් එන්නේ එකක් මාසෙකට ගත්තොත් බොහොම සුළු ප්‍රමාණයක් එන්නේ එහෙම ගත්තොත් ඒ කියන්නේ රුපියල් 10,000ට වඩා අඩු ගන්න තව මාසෙකට එන්නේ ඉතින් ඔයාලට ලොකු වියදමක් යන්නේ නෑ අනිවාර්යෙන් මේකට ඇත්තට මාසෙක ඇවරේජ් එකක් විදියට ගත්තොත් හොඳින් ඉවර ගන්න පුළුවන් ඉක්මනින් ඉවර ගන්න පුළුවන් අඩු කොස්ට් එකේ යටතේ වඩා පිළිගත් කෝස් එකක් විදිහට CMA qualification එක හඳුන්වන්න පුළුවන්. ඉතින් සල්ලි වලට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් CMA ආරම්භ කරන්න මැනේජ්මන්ට් accountant කෙනෙක් වෙන්න ආසයි නම් පොතේ. හැබැයි ඔයාට සල්ලි තියෙනවා නම් ඉතින් ඔයා අනිවාර්යෙන්ම සීමා කරන්න. මොකද CMA වලට වඩා සීමා වල පිළිගැනීම් වැඩි. හැබැයි ඒක මොකද globally recognize කරපු එකක්. ඒ වගේම හැබැයි වගේ එකට cost එක හැබැයි ලොකු ගාණක් යනවා. ඉතින් ලක්ෂ 12ක් නෙවෙයි සමහර වෙලාවට exams දෙපාර තුන්පාර කරන්න ඉතින් ලක්ෂ 15ක් විතර යනවා. ඉතින් ලොකු cost එකක් යනවා. හැබැයි පිළිගැනීම ඉතින් සීමා වල CMA වලට වඩා වැඩි. ඒක කියන්න ඕන මොකද සීමා CMA කියලා කියන්නේ management accounting side එක කියන qualification. ඉතින් වාට ඉස්සලා CMA වලින් ආරම්භ කරලා ඊට පස්සේ වාට සීමා වලට ඕන යන්නත් පුළුවන්. ඉතින් මම එහෙනම් තීරණය කරා නම් register වෙන්න ඕනේ කියලා වාට ඉතින් register වෙන්න පුළුවන් CMA site එකට ගිහිල්ලා CMA ශ්‍රී ලංකා කියලා site එක type කරන්න ඊට පස්සේ වාට site එකට ගියාට පස්සේ register වෙන්න පුළුවන් ලේසියෙන්ම online register වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් online register වෙනකොට හැබැයි මතක තියාගන්න ඕන ඔයාගාව තියෙන්න ඕන ඔයාගේ professional education මොනවා හරි තියෙනවා නම් ඒ photocopies ඒවා ටික තියාගන්න degree එකක් එහෙම තියෙනවා නම් ඒ වගේ certificates ටික තියාගන්න. ඔය O level A level කරා නම් එහෙම නැත්නම් ඒක මත පදනම් වෙලා exemptions ගන්න ඕන වගේ A level certificate එකයි O level certificate එකයි scan කරලා certify කරගන්න. birth certificate එක scan කරලා certify කරගන්න. identity card එක scan කරලා certify කරගන්න. ඒ වගේම ඔයාලට color photograph එකක් ඕනේ ඉතින් එතෙන්දී ඒ ටික තිබුණා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන් CMA ශ්‍රී ලංකාවල. ඉතින් CMA ශ්‍රී ලංකාවල රෙජිස්ට්‍රේෂන් එක කරනකොට හොඳම වැඩේ වයි ඉතින් ඉස්සෙල්ලාම ස්ටුඩන්ට් CMA ක්ලාස් එකක් හොයා ගන්න ඕනේ. ඉතින් ක්ලාස් එක ඔයාලට ඔන්ලයින් යන්නත් පුළුවන් ෆිසිකල් ක්ලාස් එකකට යන්නත් පුළුවන්. ඉතින් ඔන්ලයින් ක්ලාස් එකක් යනවා නම් ඔයාලට ඔන්ලයින් accounting.lk හරි infinity space lanka academy pass institute american college of higher studies IBM IIBM upcountry education hub කියන මෙන්න මේ අයගේ contact numbers එකම මේකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ registered study center එකකින් ක්ලාස් කරන්න පුළුවන් නම් හොඳයි. ඔයාලට මොකද ගොඩක් තැන්වල ක්ලාස් කරන කට්ටිය ඉන්නවා register නැති ආයතනවලක කරන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඇත්තට හරියට කරයි කියලා හිතන්න අමාරුයි. ඉතින් ඒක පදනම් මත සමහර කට්ටිය කරනවා. ඒ ලෙවල් අනිත් ක්ලාසස් වලට අදින් අද ගැනීමේ ප්‍රමාණයට මුත් CMA කෝසස් කරනවා. ඉතින් එහෙම නැතුව රෙජිස්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එක හරියට වාඩිගෙන ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් ෆිසිකලි ක්ලාසස් යනවා නම් අම්පාර බදුල්ල බැටිකලෝ කොලම්බෝ ගෝල් ගම්පහ වගේ ජෆ්න වගේ ක්ලාසස් තියෙනවා. ඒ වගේ වලට කන්ටැක්ට් නම්බර්ස් ටිකත් එක්කම දාලා තියෙනවා ඇඩ්‍රස් එකත් එක්ක. ඉතින් මේ කන්ටැක්ට් නම්බර්ස් ටික ඉතින් වීඩියෝ එක වලට හෝල් කරලා මෙතන ඉඳලා කන්ටැක්ට් නම්බර් එක අරගෙන වලට කතා කරලා ඕන හෙටම රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔයාලට ගිහිල්ලා CMA කරනවා නම්. ඉතින් අවසාන වශයෙන් අපි ජොබ් මාකට් එකත් පොඩ්ඩක් බලමු. මේකෙදි ඊට අමතරව වගේ තව මොනවා හරි ඩීටේල්ස් ඕන නම් ආ විශේෂයෙන්ම යන්න ඕන දේ තමයි යන්න ඕන තැන තමයි මේ CMA ඉන්ස්ටිටියුට් එකට අදාළ CMA සයිට් එකට යන්න ඕන. ඒක CMA ශ්‍රී ලංකා කියලා ටයිප් කරන ඊට පස්සේ ආ මෙන්න මේ වගේ පේජ් එකට එනවා CMA Institute of Certified Management Accountants of Sri Lanka කියලා. ඉතින් මේකේ පැහැදිලිව දීලා තියෙනවා වගේ
කොමනවාද කරන්න පුළුවන් වාට ඉතින් ඕකේ ඉන්ස්ටිටියුට් එක ගැන ඇවිල්ලා හිස්ටරි එක ස්ට්‍රක්චර් ඊට පස්සේ කොහමද කෝස් එක කොහමද රෙජිස්ටර් වෙන්නේ කොහමද එක්සෑම් තියන්නේ කොහමද ඔය හැම එකක්ම මේකේ පැහැදිලිවම කියලා තියෙනවා ගොඩක් පැහැදිලිව තියෙනවා membership එකට apply කරන්නේ කොහොමද training partners ලා මොනවද computer centers කොහොමද ඒ වගේ ඔක්කොම ටික තියෙනවා ඉතින් මේක මම විශේෂයෙන්ම යන්න මේ job bank කියන එකට නිකන් අර කොයි වගේ jobs වලට apply කරන්න පුළුවන් කියන එක පෙන්වන්න ඉතින් මේකේ බලන්න මම top jobs වලට යන්නේ නැතුව මෙතනින්ම පෙන්වන්නම් ඔයාලට මේකේ තියෙනවා බලන්න මේ jobs ටික බැලුවොත් එහෙම අර බලන්න accounts executive senior process associate medical informatics and jkh ඒවා ටික assistant manager, finance coordinator, accountant පවා තියෙනවා මේ බලන්න මේ එකක්වත් දැන් මෙතන තියෙන එකක්වත් cost accountant, මේ management accountant side accountant job එකකුත් නැහැ මෙතන. හැබැයි ඔක්කොම financial accountant තියෙන. ඉතින් ඒ account ඒ jobs වලට පවා යන්න පුළුවන් CMA complete කරලා පස්සේ බලන්න accountant job එකටත් යන්න පුළුවන්. අපි ඕනම් මේකට ගිහිල්ලා බලමු. මේ බලන්න accountant කෙනෙක් වෙන්න නම් ඔයාලා qualification එක විදිහට නම් professional qualification එක ගිහිල්ලා නැහැ. Professional membership preferably from ICA or CMA. එහෙනම් chartered වල හරි CMA වල හරි qualification එක තමයි යාලා වාගෙන් ඉල්ලන්නේ. ඉතින් මේක තව එකක් ඕනනම් බලමු අපි මෙතන assistant manager informate කියන John Keels එකේ. ඉතින් John Keels කියන්නේ ලංකාවේ තියෙන number 1 company එකක්. ඉතින් ඒ වගේ company වල පවා මේ JKH කියලා තියෙන. ඉතින් ඒ වගේ company වල පවා මේ CMA qualification එක highly recognize කරගන්නවා. බලන්න මෙතන ඉල්ලනවා professional qualification AT CMA CIMA ACCA CA වගේ ඉල්ලනවා. ඉතින් CMA CMA කියලා කියන්නේ අනිවාර්යයෙන්ම CIMA ACCA CA වගේ highly recognize කරගත් qualification එක.